මේ රටේ කෝයි් වසංගතය හරහා මේ රටේ ජනතාව කම්පනයට පීඩනයට පත්වෙලා ඉන්න මොහොතක. හරිටර ගහහිෙන් වැටිත්‍ර මනිියට ගොනා ඇන්න වගේ දෙයක් සිද්ධ වෙනවා. එකක් රජයේ අකාරයක්ෂ්‍රමතාවය සහ ප්‍රතිපත්ති අසංගතතාවය නිසා මේරටේ මිනිස්සුන්ට දැඩි පීඩනයක්. අද රජය විසි ඇති කරලා තියෙනවා. හාල් පොල්, උඳු බටාන මුංයට පොල් තෙල්, කුකුල්මස්, මස්මාලු කරවල හාල් මැස්සෝ හැම්ම දෙයක්ම. කලෙසමිල්ලව ඩවෙලා යවා ංහලවුදු සමය මනිසුන්ට ලකු ප්‍රශ්නයක් ඇති වුණ. මේ අස්සේ මේආණ්ඩුව මොකන්ත කරන්නේ මහාපරිමානය වංචාවක් ක්‍රියාත්මක වෙනවා ඒ රජය අනුග්‍රහත් එක්ක කියලා තමයි අපි හිතන්නේ මොකද ලිට්‍රෝ ගෑස් සමාගම කියන්නේ රජේ ආයතනයක් එම ආයතනය දැන් වක්‍රව ගෑස්මිල වැඩි කරන්නට කටයුතු කරලා තියෙනවා හැබැයි ගෑස්වලට මිල න්‍යාමනයක් මෙරටේ තියෙනවා. ගෑස් මිල වැඩි කරනවා හෝ අඩුකරනවා නම් නිල න්‍යාමකයාගේ. අවසරය අවශ්‍යයි. ඒ මිල ්‍යාමකය තමයි මෙ රටේ ඉන්න පාරිභෝගික අධිකාරිය. එම අනුමැතියක් නැතුව ිල අඩු වැඩි කරන්න බෑ. මේ වෙනකොට අපි දන්නවා මංහිතන්නේ මේ රටේ කවුරුත්දන්න ගෑස්වලට මොකක්ද වෙලා තියෙන්න කියලා. සාමානයෙන් මම මේ පුංචි ගෑ සිලින්දරයක් ෙනාව. අපි පොහරමටියක් ගෙන්න්න බලවා හැයි වෙලඳර පොලේ පොහර නෑ එනිසත් පොහොරමටක් ගෙන්ඩ බැරුණ පෙන්නට. දැන් මේ දොළහමාරෙ සාමානක් මිනිස ගන්න කිලෝග්‍රෑම් දොලහමාරක සිලින්ඩරයක් මේක දොළහමාරය සිලින්දරයක් කියලා හිතාගන්න රොකුවක්ත්මිතන්ට උත්සන්ගන්නට බැරිනිසා මේක ගෙනාව. තක මේ සිලින්ඩරයේ සාමාන්‍යෙන් දොළහමාර සිලින්ඩරයක් වෙළඳ පොලේ විකේ රුපියල් එදා ශෘපියල් එක්දාස් පන්සිය විස්සකට. දැන් ලඟදී ඒ දොළහමාරේ සිලින්ඩර්යම අර්ගෙන ඒක තියෙන ලකුණුවරය මේ මකලා ලීඩර් දහට කියර මෙචර කාලයක් පේරට මිනිස් හු වෙලා තිබුණ ක ලෝග්‍රම් බලින් ගේෑස් ගන්න කිලෝග්‍රම් ො හ ර ෘපියල් එෙක්දස් පන්සිය විස්සයි ඒ ලීටර් දහාටක් කියලා දාලා ඒ ඒ සිලින්ඩරේම ලීටර් දහට කියලා රුපියල් එක්දා හාරසිය දහටකට අලවි කරන්න පටන්ගත්තා. ඉති මිනිස්සුන්ගේ ඔල්ලුවට ගියේ මේක අඩු වෙලා දෝ කියලා මොකද ඒකම සිලින්ඩරි හැබැයි එක ඇත්තට මොමොකද උුණේ මේ එක්දාස් පන්සිය විස්්සක විකුණ පු දොළහර කිිලගම් දොලා මාරක සිිින්ඩරි කිිෝගම් ොළ මාරක්තිබුණ එක කිලෝග්‍රෑම් එක ගත්තම එක කිලෝග්‍රෑම් දොළහමාරක් පැහැදිි කරන්න මෙහම කරන්න කිිලෝග්‍රම් එකහමාරක් දොළහමාරක් ගත්තම එක කිලෝග්‍රෑම් රුපියල් එකසිය විසියකයි සට හැටක් යම් මේ රටේ දැන්නට ගෑස් අලවිකරගෙන හිටියේ එක ලීර් ලෝග්‍රෑම් රුපියල් එකසිය විසියයි සත හැටයි. හැබැයි එම සිලින්ඩරයට ලීටර් දහට කියලා ගහලා මේ අලුතෙන් අලවි කරණය සිලින්දරේ ගෑස් ප්‍රමාණය තිබුණේ කිිලෝග්‍රෑම් නමයයි දසම එකක්. එකම සිලිින්ඩරේ දොක් කිිලෝග්‍රම් තිබුණ එකට දැතියන්න ිලෝග්‍රෑම් නමැයි දසමය එකයි. එතකොට ඒ අලවි කරන්නේ රුපියල් එක්දාස් හාරසිය දටකට. එතකොට රුල් එක්දාස් හාරසිය දහටකට කිිලෝග්‍රෑම් නමයයි දසම එකක්. අලවි කරනවනං එතකොට ඒකේ එක් කිලෝග්‍රෑම් එක වියදම. රුපියල් ලෙකසිය පනස් පාහයි සතාසූවයි. දැ මෙතෙක් ලංකාවේ ගෑස් මිල එක ිලෝග්‍රෑම්ි එක ෘපයා ෙකසිය විසිය එකයි දැන්වෙනකොට රුපා ලෙසි පනස් පාට වක්්‍රව මේ කරන කුට්ට වැඩේ හරහා. වංචනික වැඩේ හර කරන්නේ එක සය පනස් පාකට කිිලෝග්‍රෑම් එකක් වැඩි කරනු. මේක තමයි ඇත්ත වශයෙන්ම සිද්ධ වෙලා තිවන්නේ මේක ගත්තම මල වැඩිවීම මොකදද නිිල වැඩිවීම එක කිිලෝ එකකින් රුපියල් තිස් හතරක්. ගෑස්වල මිල වැඩි කරලා තියෙනවාඒ යන සියට විසිහතක වැඩිවීමක් එකන කෙලිම්ම රුපියල් තිස් හතරෙන් මල වැඩි කරලා එක කිලෝ එකකට සියට විසි හතක වැඩිවීමක් සිද්ධවෙලා තියෙනවා ඒය අනුව බැලුවනම් අද අ මේක දොහමාර කිලෝ දොළහමාරය සිලින්ඩරයක් ගන්්ඩ කියන්නම් කිලෝ දොලා මාර්කම ගෑස් තියනෙන න එක්දාස් පන්සිය විස්සර ගත්ත එක එක්දස් නමසය හතලිස් අතක් වෙනවා තොට මේක මහපරිමාණය වංචාවක් මේ ආයතනය මේ රටේ ජනතාවපුරව ඇසියන්ට සිද්ධ කරලා තියෙනවා. දැ මේකෙන් ප්‍රශ්න කීපයක් මතු වෙනවා. මොකද ගෑස් මිල අඩු වැඩි කරන්න පුළුවන්න්නේ මිල නයාාමකයාගේ අනුමැතිය අනුව පමණයි. ඒ ිල නියාමකයා කියන්නේ පාරිභෝගක අධිකාරිය. පාරිබෝගික අධිකාරියට මේක කතා කරලා කියලා අනුමැතියක්ක් ලබා ගත්තාද නැත්ත කියන ප්‍රශ්නය අද සිද්ධ වෙලා යෙන ලිට්‍රෝ ගෑස් එකේ. ඒ සභාපතිවරයා ඉතාම උද්දච්ච විදිහට මේ තීරණය අරගෙන මේ රට ප්‍රෝඩාකාරරි ක්‍රියාවක් සිද්ධ කරලා තියෙනවා කියන එක තමයි අපේ මතය පාරිභෝගික අධිකාරය විදායක අධ්‍යක්ෂකවරයා මේ ගැන ප්‍රකාශයක් කරලා තියෙනවා මේකැන එතුමා කියලා තියෙනවා එතුමාම කියලා තියෙනවා මේ මහ පරිමාණය වංචාවක් මේක පාරිභෝගික කරන රැවටීමක් සහම නීති විරෝධි වැඩක් කිය එක මික රාජි යතනයක් නම් මේවාගේ නීති විරෝධී වැඩක් කරන්න රාජි අනුග්‍රායත් ලැබිලා ඇතැයි කිය අපි විශ්වාස කරනවා. මේකේ විශේෂෙන්ම පාරිබෝකික අධිකාරියේ නීති අනුවඒගේ පනතානුව දහයයි දහවනි වගන්තිය සහ තිස් එක්වැනි වගන්තිය ගත්තම ඒ වගන්ති දෙකම ලිට්්‍ර සමාගමෙන් අද උල්ලංගනය කරලා තියෙන බව සනාත වෙනවා. දැන්වෙන කොට එකනේ දෙදාස් තුනේ. එක්සත් ජාතික පක්ෂ රජයක් බලයතියන කාලේ දෙදස්තුනේ ගෑස් අත්‍ය අවශ්‍ය බාන්්ඩයක් බවට පත් කරලා ගැසට එකක් නිකුත් කරලා අත්්‍ය අවශ්‍ය බාණ්ඩයක් හැටියට මිල සූත්‍රයක් නියම කරලා එහි අධිකාරයේ පනතේ වගන්ති දහටවෙෙන වගන්ති යටතේ ගෑස් මිල කිසිම කෙනෙකුට. අධිකාරය අනුමැතියකින් තොරව මල වැඩිකිරීම අඩුකරීමක් කරන්න බැහැ කියන එකයි ලික්කිත අනුමැතිය අවශ්‍යයි කියන එක නියම කරලා තිය. දැන්. අධිකාරියයේ පාරිමෝගි අධිකාරය විදායක අධ්‍යක්ෂකරයාම කියනවා. යාගෙන් කිසිම අනුමැතියක් ලබා දීලා නෑ. මේ සිලිින්ඩරේ එකම සිලින්ඩරේ වෙනම ඒ තින්තගහල ඒ සිලිින්ඩරේම ලීටර් දහාට කියලා වෙනම ලියලා මේ කරන වැඩේ ප්‍රෝඩාකාරරි වැඩක් මේක නීති විරෝධි වැඩක් මේකට අනුමැතියකු ලබාදීලාල නැහැයි කියනක එතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. මම අහනවා දැන් පරිබෝක අධිකාරයෙන්නේ ලසන්ත අලගියවන්න ඇමතිවරයා යටතේ ලසන්ත අලගියවන්න ඇමතිවරයා මන් අහන්න එතුමා නියෝජනය කරන්නේ මේ රටේ චන්දදායකයා පුරොවැසි අද එහෙමනැත්තං මේ සමාගමට මේ සමාගමේ සභාපතිවරයා කරන වැරදි වැඩවල්ලට එතුමා එකට සහය ලබාදනවාතිකර මං අහන්න කැමතියි. දැන් ලිට්‍රෝ සභාපතිවරයා ලිට්‍රෝ සමාගමය සභාපතිවරයා මේ ගැන ප්‍රශ්ණ කරනුට එතුමා කිය ලතියෙන්නේ මේ අලුත් ලීර් දහට කියලා ගහපු මේ පරණකෑ එක අලුතෙන් පේෙන්ට් එක ගල ලීටර්දහට කියලා. ඒකට ඇතුළත් කරපු කිලෝ නමයක සිලින්දරේ තියන ගෑස් එක වෙනස් කියලා. ඒ වෙනස්වීම නිසා එක ඇතිෙන මිශ්වණයක් වෙනස්. එම නිසා මේ අලුත් නිපදවීම ඒකට තමයි මිල වැඩිකරයහිලා එතුමා කියලා තියෙන. එතුමා ඒකට කියන්නේ මොකද කලින් තිබුණේ බියටන් LPGPG ගේෑස්ල මිශ්වණය ගත්තම බියටේන්සියට හැත්තෑයි. යට තිහා දැංගේ ගොල් අලුතෙන් කරලා තියෙන්නේ එක බියටේන් සයටට හැත්තව සියයට පණහට අඩු කරලා ප්‍රොපේන්සිට තියේ යට පනා දක්වා වැඩි කරලා ියටේන් සියට පනයි ප්‍රපේන්සියට පණාත් මිශ්්‍රණයක් කරලා ඒ හේතුව නිසා වැඩි කරා කියලා එතමා කියනවා. මේ තර්කය පිළිගන්න බෑ එකක් තමයි මේ තර්කය ගත්තම දැන්වෙනකොට දෙදස් දහට වෙනකම්. බියුටේන් ගෑස් එකයි. ගස් එක ජාත්‍යන්තර වෙලඳපොලේ මලගත් තම කිසිම වෙනසක් තිබුණේ නෑ. හැබැයි අද සෞධිය ඇරැම්කෝ ස්පොට් මාර්කට් එක දිහා බැලුවම ප්‍රපේන් එකයි බියුටේන් එක අතර තියෙන ජාත්‍යන්තර වෙලන්න පොලේ මිල වෙනස ඉතාම පුංචි. එක ඇන්නේෙ ඉතාම පොඩි වෙනසයි තියනෙ එකනේ ්‍රපේන් වල කිිලෝග්‍රෑම්ි එක කෘපියල් වලින් ිලකරුවනන් රුපියල්ලසය විසි තුනක් වෙනවා. බියටන් කිලෝ එක කෘපියල් වලින් මිලකරානං. එකසිය දා හතයි එකන ඒ දෙක අතර තියෙන වෙනස රුපියල් හයයි. එතකොට ප්‍රොපේන් සියයට තියකින් සියට පණක් වැඩි කරා කියලා රුපියල් දෙකකින්වත් කිිලෝ එකක් 5ෑ කිලෝ එකක් වැඩිවෙන්න බෑ. හැබයි රුපියල් තිස්හකින් කිලෝ එක වැඩි කරනවා. මේක පට්ට බොරුවක් මේ වෙනකොට විශේෂෙන්ම පාරිබෝකික අධිකාරයේ සභාපතිවරයා මේ ගැන හොයලා බලලා රටුව විශවද්‍යාලය විශේශාඥන් එඒවගේමහනිජතෙල් සංසාාව විශේෂාඥානක සාකච්චා කෙරුවමත් ඒ පැහැදිල් වයිගේ එයාලගේ වාර්තාවනුව මේ අලුත් මිශ්‍රණයක් කෙරවා කියලා මිල වැඩිීමක් සිද්ධ වෙන්නත් තෝනන මේ එකක ලොකු වෙනසක් එක කාරයක්ක්ෂමතාවේ ලොකු වෙනසක් ඇති වෙන්නෙත් නැහැ කියලා සහතික කරවා. එම කියනවා කියන්නේ මෙහි පට්ටපල් බොරුවක් තමයි මේ රිිට්‍රෝ සමගමෙන් දැනට ප්‍රකාශයට පත් කල්ලා තියනෙ කෙනෙක් තමයි අපේ හැඟීම. තෝට මේ වෙනකොට, මේ වැඩිවීම හොරතමක් හැටියට පාරිභෝගිකයාගේ සාක්කුවයෙන් හොරකන් කරන ක්‍රියාවක් හැටියට තමයි සහ රජය අනු ග්‍රහයෙ මේ හොකම කරනවා කියන එක තමයි අපේ මතය. නිසා ලිට්‍රෝ සමාගම කියන්නේ රාජ්‍ය ආයතනයක් එක නීති විරෝධි වැඩක් කරනවා නම් එහි රජයට වගකීමක් තියෙනවා. මේ සමාගමය තියන්නේ ම හිතන හැටියට නිවාඩ් කබ්ඩාල් ඇමතිවරයා යටට. ලිේතවට එලම් හලොක කයිවාරුග හනවා කයිවාරුග හල අතල් එකක් ගන්න. දැන් නිවාර් කබ්්‍රාල් මහතාගගේ මං අහන්නේ මේ කරන වංචාව පිළිබඳවේ ඒතුත් දැනුුවත්වද. එතකොට මම අහන්න කැමති දැ මේ පාරිභෝගික අධිකාරයේ අධ්‍යක්ෂකතුමා කියනවා. මේ වෙනකොට ලිපට්‍රෝ සමාගම කාලයකට කල. මේකට ගෑස්වල මිල වැඩිකිරීමක් සඳහා ඉල්ලීමක් කරයි කියලා. මං මේ විශෂයබාර හිටපු ඇමතිවරය එක කාලයක. එ දවස් වල ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩිවෙනකොට අපි මේරටේ ඉන්න පාරිභෝගිකයාට පුරවැසියාට බරක් ඇති නොවෙන්න. ලිට්‍රෝ සමාගම අපෙන් මිල වැඩිවීමක් කරන්න කියලා ඉල්ලනකොට. නතාවට ඒ බරදාන්නේ නැතුව අපි සමාගමට හැමවෙලම කිවේ තමන්ගේ අභ්‍යන්තර වියදම් අඩුකරගෙන හොඳ පාලනයක් ඇති කරලා ඒ මිල න්‍යාමණය කරගනයයන්න කියන. දැන් ලිටට්‍රෝ එක ඉල්ලිීමක් කරලා තිබ්බා ගෑස්මිල රුපියල් හත්සිය පනාකින් වැඩි කරන්න කියලා. හැබැයි ඒ පාරිභෝගික අධිකාරියේ උත්තරය වෙලා තිබුණේ පළමුවෙන්ම රපේකාලෙ කියපු දේම ආයතනය තුළ තියන නාස්තිය නවශ්‍ය වියදම් අ්‍යන්තර වියදම් ඒ ඔක්කෝම ටික පරමුවෙන්ම කළමනාකරණය කරගෙන ඇවිල්ල සහතික කරලා පෙන්න්න ඒ ඔක්කොත් තිික කරලා තිය නොන ීට පස්සේ මිලවැඩි කිරීමක් ගැන සලකා බලන්නන් කියලා. හැබැයි මම කනගාටුවෙන් කියන්න කැමති ගෝටාබය රාජ පක්ස මහතා වියත්මග ක්ඩායමත් එක්ක ආණ්ඩු බලය ගන්න කොට එතුමා ප්‍රකාශයන් කීපයක් කර එතුමා පත්කරන ව්‍යත්මග නියෝජිත මහත්ම මහත්මින් සභාපතිවරු හැටියට පත් කරන අය රට වෙනුවෙන් ලොකු කැපවීමක් කරලා වැඩ කරයි කියලා. පඩි රහිතව වැඩකරයි කිව්වා. සුළු දීමනාවකට වැඩ කරයි කියලා කිව්වා. රට ආදරේ කරණ අය කැපවීමක් කරන්න ඕන කියලා ඇතුමා කිව්වා. දැන් ජනාධීපතිතුමා යටතේම තිය නායතනේ රජ්‍යආයතනය යානේ ගොල්ලො පත්කරය මේ සභාපතිවරුහෙම. කොච්චර ආදරේද කියනන්නේ රට මේ රටේ දැන්නට බඩුම ඉහලටම දාලා මිනිස්සුන්ග පාගල දාලා තියන අවදයේදී. ගෑස්මිලත් වැඩි කරන්නට හොරෙන් උත්හ කරන මේ ආයතනය තුළ ගෝටාබේ රාජපක් සමහතා යටතේම වැඩකරන මේ ලිට්‍ර සමාගමය සභාපතිවරයාට මාසෙකට ලැබෙන දීමනාව හෝ වැටුප මට ලබෙන ආරංචය මත ලක්ෂ විස්සකට වැඩි වැටුපක් එතුමා ලබා ගන්නවා කියන එක. එතවට මේ වියත්මක්ග නියෝජිත මහත්ම මහත්මීන් පරටවෙනුවෙන් වැඩරන්නඩ ආවා කියලා කතාකරකු අය. අද ඒ ලිට්‍රෝ සමාගමෙන් සසා එක සාකා සමාගම් එකතු කෙරුවාම එයාට ලැබෙන වැ ලක්ෂ විස්සට වඩා කියලා වැටුපක් කියලා මාසි ලැබෙන වැටුප එහෙම කියලා. ආරච මාර්ගයක් තියෙනවා ඒ ම තනවා සාහතිකායි ඒක හරියට හොයා ැලුවනන් ඕන කෙනෙකුට මාධ්‍ය ඒක හරියට බලාගන්න පුළුවන්. ඒවාගේ තත්ත්වයක් තියෙදදි පාරිභෝගික අධිකාරයේ අධ්‍යක්ෂකතුමා කියන එක හරිනි. ඔය අනවශ්‍ය නාස්ති අඩු කරලා. තමන් ඔය නාස්තිකරන මුදල් අඩු කරලා කප්පාදු කරලා ඒටි හදාගණන්න ඉස්සර ගෑස්මිල වැඩි කරන්න නිස්සර. එතකොට සභාපතිවරයාගේ ඉස්සර වැටුප්ලික අඩු කරලා ඕක තියෙන්න නාස්ති අඩු කරන්න කියලා. යහයනුත් කියන්නේ. තොට මේවාගේ තත්ත්වයක් ඇතිවෙලා තියෙද්ද මෙහෙම පොදුජනයට අද මේ රටේ බහතරයක් ගෑස් පාවිච්චි කරනවා එක අත්‍යවශ්‍ය ාඩයක් වෙලා තියෙනවා මේකට වාංචනික විදිහට සිලින්ඩරේ ලකුණු වෙනස් කරගෙන මිල වැඩිවීමක් කරන එක වක්්‍රව කරලා තියෙන එක නීති විරෝධි වැඩක් අපි මේ තරයෙන්ම කියනවා. මේකට නඩු පවරන්ඩෝන පාරිබෝග අධකාරියෙන් නඩ පවරන්නන අප මේ ගැන පාර්ලිමෙන්න්ව කතා කරම් මේක අවශ්‍ය පියවරගන්නඕනෑ මේ සියල්ම නිලධාරිින්. මේ සඳහා මේවාංචනක ක්‍රියාවට සම්බන්ධ ව සියලු නිලධාරින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාග රජය විසින් ගත යුතුයි කියලා අප ඉල්ලා සිටන.